අයිබුවන් Apple Kade නුවණ අදත් ආව ඔබත් එක්ක කතා බහකට මම හැමදාම කියනවා වගේ මගේ channel එක හොඳයි නම් මගේ videos හොඳයි නම් subscribe කරලා ඒ වගේම ළඟම තියෙන bell එක තෝල් දාලා තියාගන්න මම video එකක් දානකොටම ඔබේ ළඟට ගෙන්නවා ගන්න පුළුවන් ඒ වගේම ළඟ යාළුවන්ට බලන්න share කරන්න අද වැල්ඩින් නන්දේ නොහොත් ගෝටාබේ නන්දසේන ජාතිය අමතුනේ එතකොට ඒ ජාතිය අමතුපේකේ වැල්ඩින් නන්දේට අමතක වෙච්ච අමත පදම් වෙච්ච කරුණු ටික අරගෙන තමයි අද ආවේ අපි මේ කරුණු ටික එකින් එක ලියාගමු මෙන්න මේ වගේ වගේ කරුණක් ඔහු ප්‍රථමයෙන්ම කියන බලන්න පොඩ්ඩක් මෙන්න මේක අහලා අර්බුදයකට මුහුණ දීලා තියෙන අවස්ථාව මේ අවස්ථාවට එන්නට ප්‍රථම ආර්ථික අර්බුදය හින්දා ජනතාව මුහුණ දෙමින් සිටි දුෂ්කරතා නිසා සමාජ දේශපාලන ආර්ථික අස්ථාවරත්වයක් නිර්මාණය වුණා මේ පැවති ගැටලුවට විසඳුම් හැටියට විවිධ පාර්ශවයන් ඉදිරිපත් කළ පොදු යෝජනාවක් උනේ එකතු කර පොදු යෝජනාවක් උනේ කියලා ඉවල දැන් පච ගන්න පටන් ගන්නෝ ගෝඩාබේ නන්සෙන් නොහොත් වැල්ඩින් නන්දේ නොහොත් ජංගි නන්දේ එතකොට මේ 69 ලක්ෂය ප්‍රමුඛ මුළු ශ්‍රී ලාංකීය ප්‍රජාවම මොකද 69 ලක්ෂය ප්‍රමුඛ ඒ මිනිස්සු කියලා කිව්වේ ඇත්තටම ඒ මිනිසුන්ටත් මේ දුක කරදරය වේදනාව දැන් දැනෙනවනේ පෙට්‍රල් ටික නැහැනේ ඩීසල් ටික නැහැනේ එතකොට බෙහෙත් ටික නැහැනේ එතකොට අත්‍යවශ්‍ය සේවාවන් සියලුම දේවල් කඩාගෙන වැටලානේ එතකොට ඒ වගේ වෙනකොටම ආර්ථික වශයෙන් සම්පූර්ණම ඒ කියන්නේ ජනාධිපති කෙනෙක්ට සාමාන්‍ය ජනාධිපති කෙනෙක් වශයෙන් නෙවෙයි මෙයා ආපු ගණ විශ්ව සම්මත කරගෙන මෙයා විධායක බලතල සහිතව සියලුම දෙයකට අත ගහලා සියලුම දේවල් කුරවලු කළා මෙයා තනි අතට බලය ගත්තනේ බලය අරගෙන වල මෙයාගේ අත්නෝමතික ක්‍රියා එතකොට මොහුගේ උද්දච්චකම මඩි මෝඩකම මේ සියලුම දේවල් නිසා ආර්ථිකය එන්න එන්නම දුර්වල තත්ත්වයට පත් වුණා එතකොට ලංකාවේ මිනිස්සු එකතු වෙලා කියන්න පටන් ගත්ත හෑෂ්ටැග් එකයි GoHomeGota කියන කන්සෙප්ට් එකට ආවා. එතකොට මෙයා මොකද්ද කියන්නේ දැන් ඇවිල්ලා? මෙයා ඒ තැනම, ඒ කියන්නේ ගෝටාබේ රාජපක්ෂ නොහොත් වැල්ඩින් නන්දේ අර හෑෂ්ටැග් එකයි GoHomeGota කියන කන්සෙප්ට් එක සම්පූර්ණ මත ඇරලා හැමදෙස්සෙම වෙනත් පැත්තකට තමයි මේ කරුණු කාරණා ඇදගෙන යන්න හදන්නේ. එතකොට ඒ කරුණු කාරණා ඇදගෙන යන එකේ ප්‍රතිඵලය එකක් මේ දැන් භුක්ති විඳිනවා මුළු රටම දැන් ගිනි අරගෙන. ඒ කියන්නේ මයිනව මීට ඉස්සෙල්ලා එලවන්න තිබුණු මයිනව ඌ තමන්ගේ බලපෙරේතකමට යන්නතු ඉඳ ලෙවල් අවසානට මොකද කරේ හනුම වගේ මුළු රටම ගිනි තියලා ඔහු අන්තිමට යන්න උනා. හරිද? දැන් ඊළඟට මම මේ කතාව යන ගාව මම කියන්න නමුත් එකම කතාව එකම දෙයක් කියන්න තියෙනවා මේ වැල්ඩින් නන්දෙත් යන්නේ හනුම ගියාට වඩා ගිනි තියලා විතරක් නෙයි ගඩා බිග වගේ මුගේ බොඩියවත් හොයාගන්න බැරුව තමයි යන්නේ මොකද හනුම යනකොට ඒ කියන්නේ මයින යනකොට වැල්ඩින් නන්දේ විධායක ජනාධිපති වශයෙන් ඉඳලිවල බේරගන්න පුළුවන් වුණා තමන්ගේ බලය පාවිච්චි කරලා හමුදාව පාවිච්චි කරලා මේ මයිනගේ බොඩි එක හරිද? එතකොට මේ දැන් මයිනත් නැතුව වැල්ඩින් නැන්දේ ජනාධිපති වශයෙන් මෙතනින් නෙරපනවා කියලා කියන්නේ මුගේ බොඩිය හොයන්නවත් හම්බෙන්නේ නැහැ. ඒක කියන්න ඕනේ මුලින්ම. ඒ වගේම රාජපක්ෂලා මේ හොරු ටික අයින් කරපු ආණ්ඩුවක් පිහිටවන්න කියලා. විශේෂයෙන් ගෝටාබේ රාජපක්ෂ අයින් වෙන්න ඕනේ. ගෝටාබේ නන්සෙන් රාජපක්ෂ අයින් වෙන්න ඕනේ. ඊට පස්සේ රාජපක්ෂල ඉන්න ආණ්ඩුවක් නැති වෙන්න ඕනේ. ඕ ටික තමයි මිනිස්සු කිව්වේ. එතකොට ඒක වෙන පැත්තකට ලාගු කරලිවල දැන් ගෝටාබේ නන්දසේන ඉඳගෙන අනිත්‍ය උන්නේ ඔක්කොම කාඩ් කූට්ට මනන්න පටන් ගත්තේ. ඉතින් ඒව නෙයි මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. බලාපොරොත්තු වෙන දේ දැන්ටත් මේ මහ පොළොවේ පළ වෙලා තියෙන මේ සත්‍ය මේකයි. ගෝටාබේ රාජපක්ෂ අයින් වෙන්න ඕනේ. ජනාධිපතිකමෙන් අයින් වෙන්න ඕනේ. ඔහුට දුරදක්නා නුවණ නැහැ.
පියුච ප්ලෑනින් නෑ, අනාගත සැලසුම් නෑ. එතකොට එතනින් එහාට රටක් කරන්න ඔහුට සුදුසුකම් නෑ. ඒක මේක මේ මහපොළොවේ පසක් කරලා තියෙන ඔහු. එතකොට ඒක නිසා තමයි කියන්නේ රටක නායකයෙක් වුණාට පස්සේ ඒ නායකයේ රට මේ විදිහට අකර්මණ්‍ය වෙනවා නම්, මේ විදිහට අගාධයට යනවා නම් ඔහු හැමදිස්සෙම ඉන්න සාමූහිකත් එක්ක මේක ඉන්න විද්වතුන් එක්ක කතා කරලිවල මේ රට එන්න තැනින් පොඩ්ඩක් නැගිට්ටවන්නේ කොහොමද කියලා සැලසුම් හදනවා. නමුත් ඒ සැලසුම්වත් ඒ විදියටවත් නැතුව හැමතිස්සෙම රට දවසෙන් දවස අකර්මාණ්‍ය වෙලා පල්ලෙහාට ගිය එක තමයි උනේ. එතකොට ඒක ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ සියලුම කරුණුකාරණා උඩට එන්නේ. එතකොට මේ කරුණුකාරණා උඩට ඇවිල්ලා තමයි කියන්නේ ගෝඨාභය රාජපක්ෂට යන්න කියලා ගෙදර. එතකොට ඒක අහන්නේ නැතුව මෙච්චර කල් හිටියනේ. දැන් මම ඉස්සෙල්ලා කිව්වාගේ අනිවාර්යෙන්ම මේ මරණ වලට අපි වග කියන්නේ නැහැ. අපි මේව හැමදේම අපි මේ මහ පොළොවේ, ඒ කියන්නේ ලෝකෙන් ආදර්ශ අරගෙන අපි හැමදෙස්සෙම කිව්වේ මේ දේවල් මෙන්න මේ වගේ වෙනවා, මෙන්න මේ වගේ වෙනවා කියලා. මේ අපිට අර ඥාන ගෑණි වගේ අපි මේ දිව්‍යඥාන කියනවා කියලා නෙවෙයි. අපි අපිට තේරෙනවා යම් කිසි, ඒ කියන්නේ දේශපාලන විද්‍යාව පොඩ්ඩක්වත් දැන් මේ කරුණු කාරණා නිසා හදාාරනකොට අපිට මේ දේශපාලන විද්‍යාව තුළ මේ පොළොව හැසිරෙන්නේ කොහොමද, මේ කට්ටියට වෙන්නේ මොනවද කියලා නිකන් ඒ ඥානය තියෙනවා. මේ මාස 9 වෙනි සඳුදා දින උදෑසන ඔබ සියලු දෙනාම දන්නා පරිදි තවාසනාවන්ත තත්වයක් ඇති වුණා. මේ සිද්ධියට පස්සේ සිද්ධිය පාදක කරගෙන ඉතාමත්ම සුළු වේලාවක් තුළ තිවෙන පුරාම කලාකාරී සිද්ධීන් ඇතිවෙන්නට පටන් ගත්තා. එතකොට කියනවා නම් වෙනදා උදේ මේ වෙච්ච සුළු අකරතැබ්බයක් නිසා මුළු රටේම කලහකාරී තත්ත්වයක් ඇති වුණා කියලා කියන. එතකොට අර මයිනා, ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ නොහොත් මයිනා අත්නෝමතික විදියට රටක හදිසි නීතිය පවත්වලා තියෙන වෙලාවේ, එතකොට ඒක ගැනවත් නොතක මේ කොළඹට අතිමහත් ජනකායක් ගෙනැල්ලා ඊට පස්සේ අර අර්ලිය ගහ මන්දිරයට ගෙනල්ලා කන්න බොන්න දීලිවල ඔවුන්ට අනවශ්‍ය විදියට ඔවුන් කොපිත වෙන විදියට කතා පවත්වලා ඒ කතා මත මිනිස්සුන්ගේ ඒ ලේ කුපිත කරවල ඊට පස්සේ ඒ මිනිස්සුන්ට පොළු මුගුරු බැටන් පොළු ඊට පස්සේ යකඩ පොළු ඕ වගේ දේවල් දීලා අවසානට ඒ මිනිස්සු ගෑල්ලිවල මේ සමාජයට මුදෑල්ලිවල අර ඉන්න මයිනා ගමට ගහන්න ගෝට ගමට ගහන්න මිනිස්සු කුපිත කරවලිවල කරපු දෙයින් දැන් තේරුම් ගන්න ඕන එක දෙයක් තියෙනවා. මේ රටේ ඉදිරියට එන දේශපාලඥයෝයි දැන් ඉන්න දේශපාලඥයෝයි තේරුම් ගන්න ඕන එක දෙයක් තමයි මේ ඇවිල්ලා ඉන්නේ මේ හැම පක්ෂයකම ඉන්නේ වැඩිපුරම පාක්ෂිකයෝ. එතකොට දැන් මේ පාක්ෂිකයෝ මේ විදිහට ඇවිල්වල ප්‍රශ්න කරනකොටම අරගල භූමියේ ඉන්නේ නිර්පාක්ෂිකයෝ. එතකොට දැන් ලංකාව දේශපාලඥයෝ ඒ වගේම අනිත් මිනිස්සු තේරුම් ගන්න ඕන එකක් තමයි නිර්පාක්ෂිකයෝ ඊට වැඩි කියන එක. එතකොට අර පාක්ෂිකයෝ අර විදියට ඇවිල්ලා නිර්පාක්ෂික මිනිස්සුන්ට ගහනවා කියලා මේ සමාජ මාධ්‍යවල ටෙලිවිෂන්වල දකින්නකොට දැක්ක නේද නිර්පාක්ෂිකයෝන්ගේ තියෙන බලය. එතකොට ඒ පොඩි කාලයක් තුල මුළු රටම ගිනි ගන්න තත්ත්වයකට පත් වෙන්න හේතුව වුණේ මෙන්න මේ නිර්පාක්ෂිකකම. දැන් තමයි තේරිලා තියෙන්නේ මිනිස්සුන්ගේ බලය කොහොමද කියලා මුන්ට දැන් තේරිලා තියෙනවා. එතනින් එහාට දැන් රට කරන්න එන රට කරවන කිසිහෙකුට ඕනවට වැඩිය දඟලන්න හම්බෙන්නේ. අපි යම් කිසි ඇජෙන්ඩා එකක් තියෙනවා නම් මේ රට මෙන්න මේ විදිහට තමයි තියෙන්න ඕනේ, මෙන්න මේ විදිහට තමයි ගෙනියන්න ඕනේ කියලා ඒ ගෙනියන්න ඇති සෑම කෙනෙකුටම හරි මාර්ගයකට ගන්න. ඒ කියන්නේ පාක්ෂිකයෝ හැමදාම උන් එහෙයි තමයි. එතනින් එහාට උන් නැහැ. එතනින් එහාට ඒ පාක්ෂිකයෝන්ගෙන් නිර්පාක්ෂිකයෝන්ගෙන් වෙන්න ඕන කාර්යය අර පාක්ෂිකයෝ
අභිබව නිර්පාක්ෂිකයන්ගේ වෙන්න ඕන කාර්යය දැන් වෙනවා. ඒක නිසා තමයි කිව්වේ මේ රට දැන් මෙතනින් එහාට හරි මඟට ගන්නවා, අනිවාර්යයෙන්ම මේ අරගලය ජය ගන්නවා, ජයගන්නේ හරි විදියට. ඒක නිසා අපි කැමති නෑ කාටවත් ගිහිල්ලිවල අහිංසක මිනිස්සුන්ට කරදර කරනවට. එහා පැත්තේ ගෙදර මිනිස්සු පොදු පෙරමුණේ නම් ඌට ගිහිල්ලිවල ගහන එක තේරුමක් නෑ. හැබැයි මුම් වගේ මේ අයිලියොන්ට කඩේ යන්නේ උන්ට හොඳ පාඩමක් ඉගැන්නුවා මේ විදිහට කඩේ යන්නේ නැතුව නිර්පාක්ෂිකව තමන් හරි තැන හිටගනින්නලා කියලා. මේ ගිහිල්ලිවල මයිනේ ගිහිල්ලිවල මේ නවත්ත ගන්න ඕන කාලයක්ද? දැන් උන්ට ආර්ථිකම දැක්කන්නේ නැත්නම් රටේ ෆියුචර් ප්ලෑනින් නැත්නම් එතකොට මේ රට මේ තරම් අගාධයක ගෙනිච්ච නම් කට්ටිය මුංගෙන් තවත් අරගෙන වෙල බොරු මොකටද බොරුවට නිකන් තියාගෙන වෙල මේ අනේ මහින්ද මහත්තයා තමයි හදවතේ අප්පච්චිට කොරේ මුළු රටම ගිනි තියලා වෙල කණුම වගේ ගියේ. කීපයක් ඇතුළත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇතුළු 9 දෙනෙක් පමණ අමානුෂික ලෙස පහර දීලා මරා දමනු ලැබුවා. මේ ගෝඨාභය නන්දසේන මේ පච කෙලිනෝ මේ අමත පදන් කෙලින්නේ මේ. ඒක නිසා තමයි මං කියන්නේ මේ මුම් මේ සැබෑ ලෝකෙනේ වී ඉන්නේ මොකක් හරි මේ නිකන් අර මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා වගේ කතා කරන මිනිස්සු. එතකොට දැන් 9 දෙනෙක් මැරුණා කියලා කියනෝනේ. එතකොට ඒ කියන්නේ මේ මිනිස්සු මැරුවේ නිකන් අනීතික විදිහට ඇදගෙන ගිහිල්ලා නිකන් ගහලා කොරලා කරලා මැරුණා කියලා වෙලා තමයි මේ 9 දෙනෙක්ගේ මේ වෙන්නේ. එතකොට මේ 9 දෙනාගෙන් අර දැන් മന്ത്രി කෙනෙක් මැරුවා කියලා වෙලා කියනෝනේ. එතකොට මේ മന്ത്രി මැරුණේ දැන් සාමාන්‍යයෙන් හැමතැනද අපි මේ මිනිස්සයට මැරුණට පස්සේ ඇත්තටම මිනිහෙකුට අපි අගෞරව කරන්නේ නැහැ. ඒක අපේ සංස්කෘතියේන ක්‍රමයක්. මේ මිනිස්සුගේ පවුලටත් අපි ශෝකය ප්‍රකාශ කරනවා. නමුත් එතන උනේ අනිත් සෑම මිනිස්සෙක්ම සාමාන්‍යයෙන් ගුටි අපේ මිනිස්සු අර වෙන රටවල්වල වගේ ඕ මැද පෙරදිග රටවල්වල වගේ ඇදගෙන ගිහිල්ලා හරේ මේ කරලා ඒ මිනිසුන්ට ගහලා කරලා එහෙම මැරුවේ නැහැ කවුරුවත්. එහෙම කාට හරි ගහලා ඉවලේ අර තියෙන ආවේගය පිට කරගෙන ඉවලේ ඒ මිනිස්සු සමහරට වැවකට දැම්ම, අර බේරේ වැවට එහෙම දාලා තිබුණේ. ඒ විදිහට කරා සමහර තැන්වල වාඩි කරවලා තිබුවා. අර කාඳ ගමගේ එහෙම අර මරන්න නැතුව අර තියලා තිබුණේ. අර කවුද තව ගෑණියෙක් හිටියේ මේ ටීචර් කෙනෙක්. ඒ ගෑණිත් ඉතින් ඒකෙ විදිහට ඇදගෙන ඇවිල්ලි වෙලා ගෝල් පේස් එකේ GoHomeGota කියලා කියෙව්වේ. ඉතින් ඒ වගේ කරාට එතනින් එහාට මරන්න තත්ත්වයක් ඇති වුණේ නැහැ. එතකොට ඒ මන්ත්‍රී කරේ තමන්ගේ අනවශ්‍ය විදිහට බලය පාවිච්චි කරලා තමන්ගේ පිස්තෝලය ඔහුගේ ආරක්ෂකයාට කියලා වෙඩි තියෙව්වා. වෙඩි තියුව එකේ ප්‍රතිඵලයක් තමයි ඔහුට ඒ මරණය වුණේ. එතකොට එතන තව දෙන්නෙක් මැරුණා. එතකොට 4යි. හරිද? ඒ අර දෙන්න අනවශ්‍ය විදිහට තුවක්කු යූස් කරලි වෙලා ඒ දෙන්නයි, ඊට පස්සේ එතනින් වෙඩි කාපු දෙන්නයි 4 දෙනයි. ඊට පස්සේ තව එක්කෙනෙක් ඕ මයින්ව බේද ගන්න මොනවද කඳුළු ගෑස් ගහන්න ගිහිල්ලා ඒ කඳුළු ගෑස් ගහපු ඒ වෙපන් එක පුපුරලා එක්කෙනෙක් මැරුණා. එතකොට 5යි. එතකොට 4 දෙනෙක් ඊට පස්සේ මේ උද්ඝෝෂණ වලට ගිහිල්ලා ඒ ගෙවල් වලට ගියාට පස්සේ වීර කැටියේ කොහෙද එක මන්ත්‍රී කෙනෙක් වෙඩි තියලා දෙන්නේද තුන්දෙනෙක්ද එකතැන මැරුණා. හරිද? ඕ විදියට ඔන්නෝ විදියට තමයි මේ මරණ ටික සිද්ධ වුනේ. නැතුව මේ කලහකාරී මිනිස්සු ගිහිල්ලි වෙල මිනිස්සු පාරේ දැද මර ඒ විදියට කරා කියලා පට්ටපල් බොරු කෙපර කෙලින්න එපා. ඒ වගේම දැන් මේ රාජපක්ෂ, ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ කියනවනේ දැන් මම ඒක පිළිකුලෙන් යුතුව හෙලා දකින්නවා කියලා. ඒ වගේම කිව්වා මේ කතාව තුළ කියනවා මම දැඩි තීන්දුව ටිකක් ගත්තලු. එතකොට දැඩි තීන්දුව ගත්තනම් රටේ දෙවෙනි පුරවැසියා එතකොට කොළඹ ගෙනාපු ඒ මහින්ද රාජපක්ෂ මහිනට මෙන්න මේ වගේ කරුණු කාරණා ටිකකට මූණ දෙන්න වෙනවා. එතකොට මේ කරුණු කාරණා, ඒ කියන්නේ දණ්ඩ නීති සංග්‍රහය මෙන්න මේ කරුණු කාරණා වලට ඔහු වැරදිකාරයෙක් නෙවි, නමුත් චූදිචෙක්. නම් ඒවට දැන් කෝත් ඕ ගන්නාව කියන දැඩි තීන්දු. එතකොට ජොන්ස්ටන්ට කෝ ගන්නාව කියන දැඩි තීන්දු. එතකොට කෝ දේශබන්දු තෙන්නකොට ගන්නාව කියන දැඩි තීන්දු. එතකොට කෝ පියල් නිශාන්තට, ඒ වගේම අනිත් කුතෝ ඉන්න ඕ 70 බුරුත්තට ගන්නා උ තීන්දුව. එතකොට මෙන්න මේ ටිකට
මෙන්න මේ ටික ඔවුන් දණ්ඩ නීති සංග්‍රහයේ මේව කඩලා තියෙනවා. මෙන්න මේවට උත්තර දෙන්නකෝ. හරිද? නීති විරෝධී රැස්වීමක් සමාජික වීම. හරිද? ඒ වගේම කැල්ලි ගැසීමට දඬුවම. ඊට පස්සේ කැල්ලි කැරල්ලක් ආදී මැඩ පැවැත්වීමේදී රජයේ සේවකයෙකුට පහර දීම හෝ බාධා කිරීම. ඊට පස්සේ කැරල්ලක් ඇතිවීමට අදහසින් නිකුරුණේ ප්‍රකෝප කරවීම. ඊට පස්සේ නීති විරෝධී රැස්වීමක කුලියට ගනු ලැබූ තැනැත්තන් හට නවතැන් දීම. ඒ වගේම කැමැත්තෙන්ම තුවාල සිදු කිරීම. ක්‍රමවලින් හෝ කැමැත්තෙන් තුවාල සිදු කිරීම. අපරාධයක ආයුධවලින් ක්‍රමවලින් හෝ කැමැත්තෙන් තුවාල සිදු කිරීම. ඒ වගේම කැමැත්තෙන් බරපතල තුවාල සිදු කිරීම. අයුතු අවහිරය අඩන්තේට්ටම් කිරීම. හිරියොත බිඳීම. අදහසින් ස්ත්‍රියකට අඩන්තේට්ටම් කිරීම හෝ සාපරාධී බලහත්කාර පෑම. අනාර්ථය සාපරාධී බියගැන්වීම. හදිසි නීති රෙගුලාසි ගැසට් පත්‍ර අංක 2278 ඇලයිරක් 23 සහ 2022:05:06 12(1)(a)(a)(ä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 )(
ඊට අමතරව මෙන්න මේක තමයි ප්‍රබලම පොදු දේපල පනත යටතේ. ඒ කියන්නේ පොදු දේපල වලට අලාභණි සිදු කිරීම. එතකොට මේ කියන ඒවට මෙන්න මේ කට්ටියට කෝ දඬුවම්? ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිසාන්ත, සමන්ලාල් ප්‍රනාන්දු, මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ඩෑන් ප්‍රියසාද්, සුගත් සේවාපතිර්ණ, සංජීව එදිරිමාන්න, පවිත්‍ර වන්නියාරච්චි, රෝහිත අබේගුණවර්ධන, රත්තරන්, මහින්ද කහඳගම, ඊට පස්සේ ලේකා කහඳගම, HMAN උපුල්දෙනිය, බන්ධනාගාර කොමසාරිස්, ඊට පස්සේ වසන්තා හඳපාන්ගොඩ, සංගීත් සිල්වා, දේශ නියෝජ්‍ය පොලිස්පති, දේශබන්දි තෙන්නකෝන්, දේශ නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රකුමාර. කොමෙකටිය දන්නවා? දැන් දැඩි තීන්දු තීරණ ගන්නවා කියන මිනිහා මුන් ඔක්කොම ඇතුළට දාන්න ඕනේ මේ වෙලාවේ. අන්න එහෙමයි නීතිය ක්‍රියාත්මක කළා. නීතිය මිනිස්සුන්ට බලගන්නවල පෙන්වන්න ඕනේ. මම ජනාධිපති වශයෙන් දැඩි තීන්දු තීරණ අරගෙන අන්න ඔක්කොම හැත්ත බුරුත්තම ඇතුළේ කියලා. ඒ වගේ නැති ජනාධිපති කොන්දක්කෝ? ඕවට කොන්දක් නෑ. අනිත්‍යවුන්ගේ අනිත් ඒවට දැන් අහිංසක මිනිස්සු ඕ විදිහට මරලා තමන් හිතනවත් දැන් ආමික ධම්මල වෙඩි තියන්න, පොලිසිය ධම්මල වෙඩි තියලෙවල, හරේ මේ කල්ලවල මේ 2,25,00,000 වැඩි ප්‍රමාණයක් මරලිවෙලා උඹලට යහතින් ඉන්න හම්බෙයි කියලා. මං අද කිව්ව කියලා හිතාගනින් මහත්වයෝ, උඹගේ මරණය හොයන්න හම්බෙන්නේ නෑ. ඒක සත්සුදක්ෂේ පැහැදිලි. මයිනගේ මරණය උඹ ජනාධිපති වෙලා හිටිය නිසා අර විධායක බලතල පාවිච්චි කරලා මයිනගේ මරණය වෙන්නේ නැතුව ඌ හෙලිකොප්ටර් දමල තිරුකුණාමලයට ඇද්දා. හැබැයි කවුරුවත් නැති ජනාධිපති ඊළඟට එළියට දානකොට මිනිස්සු මේ ඊට වඩා දෙයක් කරලා උඹගේ මරණය හොයන්නවත් හම්බෙන්නේ නැහැ. ඒක සත්සුදක්ෂේ පැහැදිලි. ඒක නිසා මොන ජනතාව මොන අන්දිවිලි අන්දරන හැදුවත් මේ මරණයට අනිවාර්යම ඒකට තමයි යෝ කට්ටිය. දැන් අපි අනන්තවත් කිව්ව මේ වෙලාවේ යන්න මේ වෙලාවේ ආණ්ඩුව දීලිවල ගිහිල්ලිවල ඕ ඉන්න මොකද්ද අර පන්තුවන්වැලි සෑයගාවට හරි ගිහිල්ලිවල මිනිස්සුන්ට දැන් ඕ එක එක කතා ලියලා දෙනෝනේ ඇනගන්න විදියට. ඕ කවුරු හරි එකෙක් ලියලා දෙයිනේ මේ මිනිසුන්ට හිත නිවෙන විදියට. හරි මම රුවන්වැලි සෑයගාවට ඇවිල්ලිවල දිවුරුන් දුන්නා, ඒ වගේම රුවන්වැලි සායගාවට ඇවිල්ලා මම මේ මගේ බලතල ඔක්කොම, ජනාධිපති බලතල ඔක්කොම, මං මේ මගේ සිහසුන මේ බුද්ධ භූමිය තුළ මං තියලා ජනතාවට දීලා යනවා කියලවලවත් අඩුම ගන්න නිකන් හිත නිවෙන්න කියලවල ගියා නම් එහෙම ඔයිට වඩා හොඳ ආත්මයකට හරි යන්න තිබුණා. දැන් ඔතනින් එහාට ඕ අයගේ දැන් අයියගෙන් ආදර්ශ ගත්තනේ. ආදර්ශ ගත්තකින්වත් තාම හැදිලා නැත්තම් අනිවාර්යෙන්ම මේ මරණයට අපිට වග කියන්න බෑ.
මිනිස්සුන්ගේ මේ නැගිටීම කාටවත් කවුරු හරි හිතනවා නම් එහෙම මේ දේශපාලන උප්පරවැට්ටි දාලිවල අගමැති අරේ මේ කිය කිය මෙතන මේව කරන්න මිනිස්සුන්ගේ පොදු අරමුණ ජනාධිපති ගෙදරපළයන් රාජපක්ෂලා ගෙදරපළයන් කියන එක. එතනින් එහාට ඕක තේරුම් ගන්න බැරි හැමෙයකටම රනිල් වික්‍රමසිංහ හෙට අනිද්දා කන්න නියමිතයි. ඒ වගේම රනිල් වික්‍රමසිංහ පස්සේ ගිහිල්ල වල කවුරු හරි මැති ඇමතිකම් කවුරු හරි ගන්න ඉන්නවා නම් ඕ හරින්ලා ඕ කියන උන් ඔක්කොටම දේශපාලන අනාගතය ඉවරයි. උනුත් කෑමට නියමිතයි. ඒක නිසා මේකේ මුන්ත එක ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිකමේ තියාගන්න කවුරු හරි ඩීල් දානවා නම් උන්ගේ අනාගතයත් ඉවරයි, උන්ගේ දේශපාලන අනාගතයත් ඉවරයි. ඒ වගේම බලයි ඕ ජීවිතවලටත් අපි වගකීම බාරගන්නේ නැත. ඒක නිසා ඔතනින් එහාට කවුරු හරි මුන්ත එක ඩීල් දාලා යනවා නම් කාටවත් බේරගන්න බැරි එක තැනක් එනෝ. ඒ තැනදී උඹල ඔක්කොම තවත් කනවා, අනිවාර්යෙන්ම කනව. මොන හමුදාව ලක්ෂ ගණන් දාගෙන දැඟලුවත් ඕ ජීවිත උඹලට බේරගන්න හම්බෙන්නේ නැහැ. එතකොට මෙච්චර කාලයකට කෑවේ දැන් පොදු පෙරමුණේ ටික විතරයි. දැන් රනිලුත් උඹත් පරිස්සම් වෙයන්, ඕ ගෙවලුත් පරිස්සම් කරගෙන හරින්ලා ඕකට ගිහිල්ලිවල බෙල්ල තියෙන හැම එකම පරිස්සම් වෙලා ඉඳපල්ලා. උඹලට අනාගතයේදී කැරකෙන්න නියමිතයි. දැන් උඹලයි පැත්තටත්. ඒක නිසා මේ ජනාධිපතිගේ කතාව අද සම්පූර්ණම ගිනි ගනිපු මේ රට නිවන්න කරපු කතාවක් නෙවෙයි. එතනින් එහාට තමන්ගේ බලය ඉන්නම තවත් මේ කූට්ටම් මාරු කරන එක තමයි, කූට්ටම් අනාන මාරු කරන එක තමයි කරේ. ඒක නිසා එතනින් එහාට අපි වගේ කීම බාරගන්නේ නැත. එහෙනම් අදට ගිහිල්ලා එන්න ඇපල් කඩේ නුවණ. සියලු දෙනාටම ඥාණය පහළ වෙන, බුද්ධිය පහළ වෙන, ඒ වගේම හරි තීරණ හරි විදියට ගන්න පුළුවන් වෙන සතියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද නැත්තම් මේ හෙට අනිද්ද එන නිවුස් එච්චර හොඳ ඒවා නෙවෙයි, මිනිස්සු බලාපොරොත්තුෙන් ඉන්නේව නෙවෙයි. එහෙනම් අදට ගිහිල්ලා එන්න. ආයිබෝ.